ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රාජ්‍ය කඨින මහෝත්සවේ හා පණු පෙවීමේ මංගල්‍ය ජනපති ප්‍රධානත්වෙන් සෝමාවතී පුදබිමේදී අමරිකාව සමග රටට හිතති ගිවිසුම් වලට එළඹීමට රජය අරමුණු කරගත යුතුය සජිත් කියයි කොරෝනා මර්ධනය කිරීමට රජය පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ රජයට කියයි රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඳු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්ුණා දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ කපු වගා කර නෝල් කටමින් එම නෝල් වියෝ කපුරෙදි භවිතා කරමින් කටින චීවරය මසා පණු පොවා සාංගික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ කටින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා සෝමාවතී රජමහ විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවත් වලට සහභාගී වූ ජනාධිපතිවරයා කටින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට සහභාගී වුණා. දහවල් දානමය පුණ්‍ය කර්මෙන් අනතුරුව පඬු පෙවූ කටින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා එය සංඝ සතු කොට පූජා කළා. මල්ලුතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙමුල් කුඹුරේ විමලදම්ම නාහිමියන් පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සිරිපාල ගම්ලත් රොෂන් රණසිංහ යන රාජ්‍ය මාත්‍රු නැතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා උවදුර මැඩලීමට ආණ්ඩුව කඩිනමින් නිසි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එට එතන නීතිය ඉවත් කරලා බස්නාහිර පළාතේ වැඩ පටන් ගන්නකොටම වැඩි ජනගහනයක් ගැවසෙන බස්නාහිර පළාත තුල ඊට පස්සේ කොහොමද ඒ ජනතාව ගැවසෙනක පාලනය කරන්නේ ආණ්ඩුව කොතරම් කිව්වත් සංචරණ සීමා කරගන්න කියලා සංචරණ සීමා කරන්න නම් ඒ සීමා කරගන්න ඕන කරන වැඩපිළිවෙළක් වටපිටාවක් ආණ්ඩුව නිර්මාණය කළ යුතු තියෙනවා ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් කොරෝනා නීති වලට අනුගත්තොත් එම මීටරක දුර තියන බස් එක කොහොමද යන්නේ එතකොට බස් වල එනං ෂීට් ගානට ආසන ගානට ආසන එක්කෙනා හො දෙන්න ඉඳලා යන්න ඕන හැබැයි එහෙම යන්න ගියාට පස්සේ තියෙන බස් ප්‍රමාණය මදි අනික තමයි එතකොට පෞද්ගලික බස් හිමියන්ගේ ආදායම අඩු වෙන නිසා උන් දැනටමත් කියන්න පටන් ගන්න තියෙනවා ඔවුන්ට එහෙමනම් බස් ගාස්තු වැඩි කරලා දෙන්න කියලා හැබැයි මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරනවා කියන එක ආදායම් මාර්ග නැතිලා තියෙන ජනතාවට විශාල බරක් වෙන නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එහෙමනම් ආණ්ඩුව කළ යුතු තියෙන්නේ මොකද්ද මේ නීති උපදෙස් පිළිපැදලා වැඩ කරන්න පුළුවන් විදිහේ රටාවක් වැඩපිළිවෙලක් වැඩසටහනක් තියෙන්න ඕන අපි දකින්නේ ඒක හදන්න තු නිකන් ආණ්ඩුවේ පැත්තෙන් නීති කියලා එකපාරගෙනීමක් තමයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඒ පාලනේ නැති වෙන විදියට වෙන වෙන මිත්‍යා විකාර කරන්න ගියාම තමයි ප්‍රශ්න අවුල් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මේකෙදි මේ හැසිරෙන ආකාරය ආණ්ඩුව යමක් කරනවා ඒ කරන දෙයට ගෞරවය තියෙන ගාමම මේ හැසිරෙන ආකාරය මේ ප්‍රශ්නයට මූණ දීමට ප්‍රමාණවත් නැහැ. එකතු කළ හැකි හැමදේම එකතු කරගෙන කරන්න සැලසුමකට බැස්සේ නැත්නම් අපි හිතනවා අනාගතයේ අපේ බරපතල ලෙස අවුලක් තියෙනවා කියලා. පක්ෂ පාට නොබලා සියලු දෙනා එක්ව රට තුල උද්ගතව ඇති කොරෝනා ජාතික ව්‍යසනය වැඩපැවැත්වීමට කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය ආරක්ෂිත කබා සහ වියලි ආහාර පරිත්‍යාගයක් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ වැලිකඩ පොලිස් ස්ථානයේදී හතක් හැටියට ගත්තොත් අපි හැමෝම මූණ දෙමින් ඉන්නේ අත්‍යන්ත අවදානම් සහගත අන්තරායකර තත්වයකට. දැන් අපි දන්නවා විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට මේ රෝගය වැළඳලා තියෙනවා. ඔවුන් තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා දිවාරය දෙක්හි තමන්ගේ රාජකාරිය කරනවා. ඒ කියන්නේ ජීවිතය පරදුවට තියලේ රාජකාරිය නිරත වෙනවා. ඉතින් මේ වෙලාවේදී පක්ෂ පාට බලලා එහෙම නැත්නම් වෙන වෙනත් තරාතිරම් බලලා අපිට කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ ජාතික ව්‍යසනයේදී අපි එකවන්ව එක්සිට්ව කටයුතු කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොලිසියේ යම් නිලධාරීන් සංඛ්‍යාවක් ආසාදිත වෙලා තියෙනවා. ඒ නිලධාරීන්ව ඉතාමත් ආරක්ෂා සහිතව ප්‍රතිකාර මැදිහත්
මධ්‍යස්ථාන වල යොමු කරලා මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී ශීඝ්‍ර සුවය ලැබමින් ඉන්නවා. ඒ වගේම ඔවුන් සමග ආශ්‍රිත වෙච්ච පොලිස් නිලධාරීන් ඉතා යහුසුලුව මේ පොලිස් ස්ථාන වලින් අයින් කරලා සුවිශේෂී ස්ථාන වල රඳවලා ඒ ආයත මේ රෝගයේ ආසාදනය වීමට තියෙන අවකාශය වළක්වමින් දැන්ට ක්‍රියාමාර්ග ගැන තිබෙනවා. අපිට කවුරුත් මේ රෝගය සඳහා නිශ්චිත බටහිර වෛද්‍ය ක්‍රමයක් උගන්වලා නැතත් මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් නිතරම නිලධාරීන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ මට්ටම වරඳවා ගැනීමට අවශ්‍යතාවය අරන් තියෙනවා. රජය සිදු කරන ඇතැම් වැරදි ක්‍රියා හමුවේ වගකිව යුතු විපක්ෂයක් ලෙස නිහඬව බලා නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. දැන් ලෝකේ හැමතැනම කොරෝනා වලට බේත් හොයනවා. ඒ බේත් හොයන්න දිවාරෑ නැතුව ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරු මහන්සි වෙද්දී කිසිම වෛද්‍ය සහතිකයක් නැති. ජම්බු කස්බුල්ලේ සින්දු කීකී හිටිය කොළුවෙක් වල්ලගෙන මරණය පෙනිපෙනී ඉන්න වසංගතයක් තියෙද්දී ඒක විකුණගෙන කණේක කොච්චර වැරදි වැඩක්ද? කිසිම වෛද්‍ය සභාවකින් අනුමත කරපු නැති වෛද්‍යවරයෙක්ට මෙහෙම අවසර දුන්නම රාජ්‍ය නායකයන් කියන්නේ රොයල් ડોක්ටර් කියලා. මේ මිනිස්සු තමයි අද කියලා කලාතරින්. මේ මිනිස්සුන්ගේ මෝඩ දේවල් අහලා තමයි සෞඛ්‍ය ඇමතිතුමිය ගිහිල්ලා රත්නපුරේ කලාතරිනවා. ප්‍රසන්න රණදුංග ගිහිල්ලා ගම්පහ දිස්ත්‍රික්කේ කලාතරිනවා. මන්දක ගම්මන්පිල ගිහිල්ලා තවත් තැනක කලාතරිනවා. මොන විකාරයක්ද මේ කරන්නේ? මේ ඔබල අපි කාලකන් සතුරක් ලබන්නේ. අපි විපක්ෂයේ කාර්යභාරයේ ආණ්ඩුව හොරතල් කිරීම නෙමෙයි. මම කියන්නේ මේක ව්‍යාපාරයක් කරගෙන තිනෝ අපි අතරින් නෑ වැඩි. අපේ ගරු නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහු මුඛවාඩම් ගැන කියද්දි ඔහුට එක දිගට සමච්චල් කළා. අද ඒ අය මුඛවාඩම් දාගෙන නව සාමාන්‍යකරණයේ යටතේ හෙට සිට අප කටයුතු කළ යුත්තේ කෙසේද? මේ වන විට රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මෙවන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ තුන්වෙනි අධියර තුල. පළමු සහ දෙවන අධියරයන් එතරම් භයානක නොවුනත් තුන්වන අධියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අධියර. තුන්වන අධියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන් අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අධියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අධියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අධියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අධියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම තුන්වන අධියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අධියරේදී දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අධියරේදී බස් රථී දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. තෙවැනි අධියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් තෙවැනි අධියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුයි. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජන ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව
ලබාදී යුතු ප්‍රතිසොල්ට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අධිරේ සිටින ශ්‍රී ලංකාව තුල දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අධිරේ තුල වසා දමා තිබිය යුතුයි. අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන් අලවිසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි. කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුයි. ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අධිර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුයි. නවතන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. අමරිකාවේ නව ජනාධිපතිවරයා පත්වීමේ අනතුරුව එම පාර්ශ්වයන් සමග ඍජු සම්බන්ධතාවයන් ඇති කරගනිමින් රටට හිත ඇති ගිවිසුම් සහ ආයෝජනවලට එළඹෙමින් රට ශක්තිමත් කිරීම රජයේ අරමුණ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චාවස්තිපුර පහේ ඇල ශ්‍රී නාගරාජ මහ විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති හිමියන් බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කෝවිඩ් දරිද්‍රතාවය. මේ වගේ විපතක් සිදු වුණු මොහොතක ආණ්ඩුවේ වගකීම තමයි අහක බලාගෙන ඉන්නේ නැතුව අසහනයට පත් වුණු ජනතාවට සහන ටික ලබා දෙන්න කටයුතු කිරීම. ඇමරිකා ජනාධිපති නව ජනාධිපතිවරයෙක් පත් වුණා. මේ පිළිබඳව ලංකාවට තියෙන ප්‍රතිලාභ හා ඒ පිළිබඳව පොඩ්ඩක් විශේෂයෙන්ම ඒ ජයග්‍රහණයත් සමග අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවටත් හොඳ අවස්ථාවක් තිබෙනවා. බයිඩන් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙන ආකාරයට ලෝකයත් සමග ලෝකයේ සෙසු රටවල් සමග ධනාත්මක සම්බන්ධතාවයන් රැසක් ඇති කරගෙන ඒ ධනාත්මක සම්බන්ධතාවයන් හරහා ලෝකය වඩාත් සාමකාමී සංවර්ධිත ඒ වගේම කොරෝනා උදුරින් මිදුණු ජාත්‍යන්තරයක් ලෝකයක් බවට පරිවර්තනය කරන්නට එතුමා අදහස් කරගෙන තිබෙනවා. අපට වැදගත් වන්නේ රටක් හැටියට විශේෂයෙන්ම නව ඇමරිකානු රජය සමගත් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය සමගත් මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ අයත් සමග ඒ පවත්වන ශක්තිමත් ප්‍රගතිශීලී සම්බන්ධතාවය තුළින් අපේ රටට ලබාගත හැකි වාසි සියල්ලක්ම ලබා ගන්නට අපට හැකියාව තිබෙනවා. තවත් සමීප ඍජු සම්බන්ධතාවයන් ඇති කරගෙන අපේ රටට හිත ඇති ගිවිසුම් ආයෝජන සම්බන්ධතා අපිට ඇති කරගන්නට පුළුවන්. ඒ හරහා අපේ රටට ලබා ගන්නට පුළුවන් ඒ ආධාර ප්‍රකාර ටිකත් ලබාගෙන අපේ රට ශක්තිමත් කිරීම අපේ රජයේ අරමුණ විය යුතුයි. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතය තුළ උත්තරීතර ගුණාංග රසක් පිරී ඇති බවත් ඒවා තුළින් ගත හැකි ආදර්ශ රසක් පවතින බවත් හිටපු කථානායක කරුජයසූරිය මහතා පවසනවා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වසර පහක් සපිරීම නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අතිගෞරවනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වෙලා අදට අවුරුදු පහක් වෙනවා. උන්වහන්සේගේ ගෞරවනීය චරිතය තුළ පසඟ පිහිටුවා වැඳුම් ලබා ගැනීමට සුදුසු උත්තරීතර ගුණාංග පිරී තිබුණා. අපි උන්වහන්සේට ඇලුම් කළේ, උන්වහන්සේට ගරු කළේ, උන්වහන්සේ පසපස ගියේ උන්වහන්සේ තුළ තිබී මේ උතුම් මිනිස් ගුණාංග නිසා. උන්වහන්සේ කළ ඒ කැපවීම අපි මේ අවස්ථාවේ බොහොම භක්තියෙන් ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. එමෙන්ම මේ කරුණ අමතරව අද උදේ අපිට අවස්ථාව ලැබුණා ඇමරිකන් එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා උප ජනාධිපතිවරයා දිරුන්දුම් අවස්ථාවේ සඳහන් කළ සමහර කරුණු ගැන අවධානය යොමු කරා. ඒ කරුණු කිව්වහම ඊට මතක් වුණේ ඔබ වහන්සේ එදා 2012 දී කිව් සියලු දෙයක්ම මේ සාධාරණ සමාජයේ කියන ඔබ වහන්සේගේ තේමාවේ ගැඹ සිටිනවා. අද ඒ කතාවෙදිත් කියුනේ මෙන්න මේ සාධාරණ සමාජය ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. තමන් ඩෙමොක්‍රටික් පක්ෂයේ සමාජිකයෙක් වුණත් අදින් පස්සේ එතුමා මුළු රටේම ජනාධිපතිවරයා කියලා. එතුමා අයිති ඒක පාක්ෂිකව පමණක් නෙවෙයි කියලා. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රී මූලධර්ම මම සඳහන් කළේ ඔබ වහන්සේගේ ඒ දර්ශනය තුළ පැවතුණු නිසා. එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.